ප්‍රශ්න පත්‍ර පන්තියක් කියන එක 10 ශ්‍රේණියේදී අතිශය වැදගත් වෙනවා. මොකද ලකුණු හදිස්සි කඩා වැටීමකට අපේ අත්දැකීම් අනුව ළමයි එක සැරේටම ලකුණු වලින් කඩන් වැටෙන්නේ 10 ශ්‍රේණියේදී. හේතුව තමයි දැන් 9 වසරේදී 9 වසරේදී ඔයාට ඔයා විභාගේ ලිව්වා නම් පාට ඊට වඩා ප්‍රශ්න වෙලා එන අවුරුද්දක් මේක. ඔයා ග්‍රේඩ් 9 වල විභාගේ ලිව්වා නම් ඔයාට හම්බෙන්නේ පෑය දෙකක පේපරයක් නේ. ග්‍රේඩ් 9 වලදී ඔයාට හම්බෙන්නේ පෑය දෙකක පේපරයක්. සමහර ඉස්කෝල වල දෙකමාර තුන කරනවා කලාතුරකින්. ඒ දෙකක පේපරයක්. හැබැයි ග්‍රේඩ් 10 වලදී මේක එක සැරේටම පැය කීයක ඉඳ තව තුනක් වැඩි වෙනවා පැය පහක් වෙනවා. හැබැයි ඔයා දන්නවා ග්‍රේඩ් 10 වලදී ඔයාට පාඩම් කීපයයි උගන්වලා තියෙනවා. ඒ පාඩම් වලින් ප්‍රශ්න කීපයක් එනවා. හැබැයි ග්‍රේඩ් 10 පළවෙනි ටර්ම් එක කියන්නේ ග්‍රේඩ් 10 වලට ඒවට වඩා වගේම ග්‍රේඩ් 9 3rd ටර්ම් එකටත් වඩා ග්‍රේඩ් 9 නේමාන මේ පැය පහේ පැය හතරක් මහන්නේ ෆස්ට් ටර්ම් ගත්තොත් පැයක් අරම 10 ඒවා පැය හතරක් මහන්නේ 9 ඒවා දැන් හිතන්නකො 9 අපි පැය 2යි 9 ඉගෙන ගත්තා නෙමෙයි 10 පළවෙනි වාරයේ කියන්නේ 9 ඒවා මතක නැහැ අපි හිතන් ඉන්නවා මේවා විතරයි අපිට තියෙන්නේ කියලා හිතාගෙන ඔන්න 10 මාස 3ක් ඇද්දට පස්සේ ඩෝන් ගාලා දෙනවා පේපරයක් සමහරු දන්නේ පේපරේ බය බයි කියලා ටයිම් ටේබල් දුන්නම ඉතින් ලකුණු අඩු වෙන්නේ නැද්ද පුතේ ලකුණු අඩු වෙන්නේ නැද්ද ලකුණු අඩු වෙයි හරිද ඔන්න ඔය කියන ලකුණු අඩු වීමත් එක්ක ගණිතේ එපා වෙලා කඩා වැටින් මේ ගොඩක් කියාව වෙන්න පටන් ගන්න 10. මේම ක්ලාස් එක කියන්නේ සර්. ඔව්. සර් පාඩමක් පටන් ගත්ත නම් ටික මුල ඉඳලා කියන්න පුළුවන්ද? පාඩමක් පටන් ගත්තේ නෑ මේ ප්‍රශ්න පත්‍ර පන්තිය. මේ කියන්නේ ප්‍රශ්න පත්‍ර පන්තිය තියෙන වැදගත්කම. හරිද? දැන් ඉන්නේ 10 දී පළවෙනි වාරේදී පැය 4ක් කියන්න වෙන්නේ 9 වෙනම් අපි 10 ෆස්ට් ටර්ම් පේපර් එකක් සාකච්ඡා කරගන්නදී 9 ඒවා මාර විදිහට සාකච්ඡා කරනවා 9 ඒවා පුළුවන් තරම් සාකච්ඡා කළා 10 මුල ටික හදාගෙන ස්ට්‍රක්චර් එකක් තියෙනවනේ ස්ට්‍රක්චර් එකට පුරුදු වෙනවා මොකද්ද මේ ස්ට්‍රක්චර් එක කියන්නේ පුතේ 10 දී වාට පේපර් එක ලැබෙන විදිය මම ඊළඟට කියන්නම් 10 දී මම වාට පේපර් එක ලැබෙන විදිය කියන්නම් 10 පේපර් එක ඔයාලට ලැබෙන්නේ A සහ B කියලා කොටස් දෙකක් A කොටස පැය 2යි B කොටස පැය 3යි සත් එක පත්‍රයයි දෙක පත්‍රය AB කඩේ ඊට පස්සේ මේ එක පත්‍රයක් A කියලා B කියලා කොටස් දෙකකට ගැලිනවා A කොටසේ කෙටි ප්‍රශ්න 25යි මෙතන තියෙනවා ව්‍යුහගත ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න පහක්. ඒ කියන්නේ පොඩි 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 ප්‍රශ්න ගානින් පොඩි ප්‍රශ්න. මෙතන A සහ B කියලා කොටස් දෙකකට කැඩිලා පළවෙනි කොටසේ ප්‍රශ්න 6ක් දෙවෙනි කොටසේ ප්‍රශ්න 6ක් විදියට ප්‍රශ්න එනවා. මේ වගේ දේ අතාරින්න බැරි වුණාට ඊළඟ පේපර් එකේ වාර ප්‍රශ්න අතාරින්න පුළුවන්. ඊළඟ පේපර් එකේදී වාර ප්‍රශ්න අතාරින්න පුළුවන් කොහොමද අතාරින්නේ ඔයා ප්‍රශ්න අතාරින කොට එක ගානේ අතාරින්න පුළුවන් වැදගත්ම වැඩි ඒ ගන්න එක අඩු කරන්න මේ පේපර් එකේ ආකෘති ස්ට්‍රක්චර් කියන ආකෘති හදලා දෙන්නේ මම මේ 6 4 සාමාන්‍ය ගණන් දාන්නේ දෙකක් දානවා උසස් ගණිත හැකියාව වඩින ගණන් ඒ කියන්නේ එක ඒ જાති ගානක් කලින් හදලා නැත්තම් හරි හොඳ මට්ටමේ බුද්ධියක් නැත්තම් හරි ඔය කියන දෙකෙන් එකක් තිබ්බත් වැඩේ ගොඩ හොඳ බුද්ධියක් තියනවනම් කලින් ටිකක් හරි ගණන් හදලා දෙනවා උඹට දාන්න බුද්ධිය පට්ට නැතත් කියන්නේ අපි වගේ සාමාන්‍ය කෙනෙක් මම සාමාන්‍ය සාමාන්‍ය මට්ටමේ කෙනෙක් වුණා නම් හරි සාමාන්‍ය මට්ටමේ කෙනෙක් නම් එයාට පුළුවන් මේ දෙක කලින් හදලා වණ විතරයි හදන්න. හරි. එතකොට මම කියන්නේ මම ඔයාලගේ වයස තුනවනේ.
මාත් වැඩ කළ යුතුව යා යුතුව තිබුණා නැත්තම් දැන් මොකද පුතේ දැන් අපිට අපිට මේ ප්‍රශ්නේ අපි අතාරින්නේ කියලා යන්න බෑ පැහැදිලිද අපි මේ ප්‍රශ්නේ අතාරිනවා කියලා අපිට තීරණය කළ කලින් යන්න බෑ ඇයි හේතුව මොකද්ද එක්සෑම් එකට ගියාම එක්සෑම් එකට ගියාම අපි දන්නේ කෝකදර උසස් ගණිතය කියා වලින් එන්නේ කියලා සමහර විට අපි දන්න සමහර විට ලේසි නේද ගාණක් උසස් ගණිතය කියාමයි වලින් ඇවිල්ලා දිනනවා අපි හදන්න හිතාගෙන යනවා හැබැයි ඒක අමාරුයි හැබැයි අමාරුයි කියලා අපි අතහැරපු ගාණක් අමාරුයි කියලා අපි අතහැරපු ගාණක් ඒක ලේසි කරලා එනවා ඒක ලේසි කරලා එනවා එතකොට අපිට මොකද වෙන්නේ අර ගාණක් නැ මේ ගාණක් නැති වෙනවා එහෙනම් විශේෂත්වයේ තියෙන්නේ අපිට තීරණය කරලා යන්න බෑ කලින් ගාණ හදන්න නැත්නම් මොකක්ද එක්සෑම් එක වෙලෙට තමයි හරි මේ ගාණ තමයි අපිට හදන්න බැරි අතහැරලා දාන්නේ ඒ කියන්නේ හැම ගාණම අපි කලින් හදලා පුරුදු වෙලා තියෙන්න ඕන හැම වර්ගෙකින් එතකොට පුතේ ඔව් සෙනසුරාදා රැය තියෙන්නේ මේ පන්තියම තමයි මේකෙම කොපියක් ඒක රැ 9:11 නේ රැ වෙලා ඉන්න බැරි අයට මේක ඒක දැන් මේ සාමාන්‍යයෙන් මේ වෙලාව කියන්නේ හැමෝටම බද්ධි තියෙන වෙලාව මේ වෙලාව කියන්නේ පුදු සාමාන්‍ය හවස 6යි 8යි අතර කියන්නේ මා රෂ් එක හැම තැනම හැම ආයතනයකම බද්ධි ඒක ඉඳන් පන්ති දෙකක් යන්නේ හැමෝම එන්න ඕන හින්දා රැට හැරලා වැඩි එක දෙකෙන් එකකට එන්නේ හැබැයි දෙකෙන් එකකට එන්නේ හරිද පන්ති ගාස්තු අවම ප්‍රමාණයක තියාගෙන මේ කරන්නේ ඔන්ලයින් කාලේ මට දෙන්න පුළුවන් උපරිම මේ දේ මම දෙන්නේ ඔයාලා ගොඩේ ආයුතු හිඳ සර් ඔව් සර් සෙනසුරාදා රෑද තියෙන්නේ සෙනසුරාදා රෑ 9:11 තමන් කැමති පහසු ගෲප් එකකට එන්න එකකට එන්න බල මගේ පේපර් එන්නේ නැත්නම් මගේ පේපර් ක්ලාස් එකට දවසක් ඉඳලා බලලා ඒක අවුල් නම් වෙන කෙනෙක් ගියන්න කොහේ හරි යන්න හරිද සිග්මේගේ ළමයි දන්නව ඇති සිග්මේගේ මේ වෙනකොට පේපර් ක්ලාස් එකේ ගාන 2000 පෙරල බලන්න සිග්මේගේ පේපර් ක්ලාස් යන්නේ 1500යි 2000 මගේ නිකට මාත් එච්චර නෑනේ මගේ නිකට මාත් එච්චර නෑනේ හරි ඒ වෙන්නේ නැති ඒ වෙන්නේ නැති ආයි කියනවා මගේ වැඩේ අවුලක් ඉඳනනම් නෙමෙයි සිග්මා එකේ රුපියල් 2000 ගන්න පේපර් ක්ලාස් එකේ දාපු නැති නිසාට මගේ ගේ දැම්මා හරි රොයල් එකේ ග්‍රේඩ් ෆස්ට් හැදුවා ටර්ම් 3ම හැදුවා ලකුණු වැඩි මේකා හැදුවා ටර්ම් 3ම හරිද මැත්ස් වලට විතරක් ඒ තියෙනුන් හදලා තියෙනවා මගේ පේපර් ක්ලාස් එකේ කියන්නේ පේපර් ක්ලාස් එකේ අවුලක් ඉඳ ගාන අඩු කරා නෙමෙයි ඔබල හැමෝම දන්නවනේ ඔබලයි අම්මලා තාත්තා වියදම් කරන්න අමාරුයි කියන එක හිඳයි කරලා තියෙන්නේ ආයෙත් මතක තියාගන්න ඒක හිඳා කරේ හරි නැත්තම් 12 දෙනෙක් මේ 24 දෙනෙක් කරන් පේපර් ක්ලාස් එකක් කරා එක්කෙනෙක් 500ක් ගෙවුවා 12000යි තේ ගාණ කඳලා වෙනද පන්ති 24ක් නම් ඉන්නේ මේක ක්ලාස් එකේ සාමාන්‍ය 24ක් ඉතුරුයි 24 25ක් එහෙම ආවා රුපියල් 12000යි ඉන්නේ මාසෙකට ඒකට මම ගෙදරකට ගිහිල්ලා පන්තියක් කරොත් රුපියල් 12000ක් ගන්නවා මාසෙට. වාඩි වෙලා තේ එක බීලා බිස්කට් එක ගහලා පන්තිය කරලා එන්න 12000ක් ගන්නවා. එහෙම කරා. මේ වගේ මැජික් වෙන්න වෙන දඟල කෑ ගගා උගුරේ රහ වෙනවා නම් කෑ ගන්න ඕනේ. අපේ උගුරු පට්ට වටිනවා. මොකද මේකෙන් කතා කරන්න ඉවර වෙච්ච බැරි වෙච්ච දවසට මේ ඔක්කොම ඉවරයි සල්ලන්. හැබැයි උඹලා දෙයක් ගත යුතු තියෙන හින්දා හෝම් විසිට් වලට වෙලාවක් නොදී ඔව් එතන ඉන්න අයගේ දන්නයි සමහරට නංගිලා මල්ලිලා කට්ටිය ගෲප් සෙට් එකේ යහනවා ගෙදරකට ඇවිල්ලා කරන්න අපි දෙතුන් දෙනෙක් ඉන්නවා කරන්න බාර ගන්න ඇයි බාර ගන්න නැති උඹලට මේ වෙලාවල් වෙන් කරලා මේ වැඩේ කරලා දෙන්න ඕනේ අපි යන්නේ ඒ කියන ප්‍රතිඵලය හොයාගන්න එතකොට නිකන් නත්තත් මං ආයෙත් ඉතින් කොළහෙන් ඇවිල්ලා ඒකක් ගන්න බෑ කියනවා නෙමෙයි පුළුවා ඇයි නිකන් අවදානමක් ගන්න ඇයි නිකන් නෝන්ඩි වෙවි අවුරුද්දක් අදින්නේ ඇයි ඒ අවදානමත් එක ගිහිල්ලා ගොඩ යන්න බැරුණොත් එන ගන්න ඒකෙින්දයි මේ ප්‍රශ්න පත්‍ර වන්නේ මම කලින් පේපර් එකක් එරුවේ නෑ ඔයාට
අලින් පේපර් එක ඉුවේ නැත්තේ. එතකොට ඔයාලා නිකන් මං යන පැය පහක පේපර් එක මොකද්ද මේ නිකන් කුරුවරපයක්. දැන් මාත් එක්ක පොඩි අවබෝධයක් පේපර් එක ගැන ඔයා ගන්නවා. ලබන සතියෙන් පස්සේ එහෙනම් මේ පේපර් එකෙන් පස්සේ ඊළඟ පේපර් PDF වශයෙන් ඔයාලට ලැබෙනවා. කලින් print කරගන්න පුළුවන්කමක් තියෙනවා. ටියුට් එක මාසික වරයි යන්න පුළුවන්. පේපර්ස් ඉවර වෙන වෙලාවට කලින් දානවා. තමන් ගෙවල් කිට් එකෙන් print කරගන්න මාසෙකට සැරයක් ඒ මාසෙ පේපර් set print කරගන්න. හරි. පන්ති ගාස්තු ගැන මතක් කරන්න. පන්තියේ ගාස්තු රුපියල් 500ක් වෙනවා මාසෙකට. හැබැයි කතා කරලා කියන්න. තමන්ට ඒ ගාස්තු ගෙවන්න අපහසු වුණම කෙනෙක්ට මම දෙනවා. එයාද එක්ක ළමෙන් කතා කරලා කොහොමද ඉන්න වෙන්නේ මට සල්ලි නැති ඉඳන් ඉන්න. එහෙම එකකට එහෙම හේතුවකට කවදාවත් පන්ති කට් කරන්න එපා. හරිද? ඒව අපිත් එක්ක කතා කරන්න. තමන්ට මේ ගාණි ගෙවන්න බැරි නම් අඩු කරලා වුණා මට ඒක කියන්න. හරි. මම මේ ගාණි තියාගෙන ඉන්නේ. ආයෙත් මතක් කරනවා ඕනනම් බලන්න සිග්ම එකට කතා කරලා පේපර් ක්ලාස් කොහොමද කියලා මැත්ස් වල. මං කරන ආයතනය. සිග්ම අවුරුරේ ඉන්නවද මෙතන? සිග්ම ළමයි? එක එකක් නැද්ද? ඉන්නවද? ආ ඉන්නව නේ හා. ඉන්නවා. ටුටා කොහෙල බලන්න පේපර් ක්ලාස් කීයද කියලා. මට පුතේ ඒක ඇත්තටම මම අදින්දේ සිග්මේ කතා කරලා කිව්වේ සමහර ගුරුවරු ඉන්න තියරි එක 1500යි පේපර් එක 2000යි 3500යි එක ළමයකින්. කොහොමද පුතේ දෙමව්පියෝ දරන්නේ? පවුනේ. මට බන්දන්නේ මට නම් එහෙම අරන් කන්න අමාරුයි. සනෝම ක්ලාස් එක කීයද? පන්ති ගාස්තු දන්නේ නැති අය මැසේජ් එකක් දාන්න. ආයේ මේ එතකොට මොකද ඒක ගොඩාක් ඒ කියන්නේ ආයතනය අනුව ඔයා පන්ති දෙකටම එනවද කියන එක අනුව ගාස් වෙනස් වෙනවා ආයතන පහක් තියෙනවා මම කරන්නේ ඒකින්ද ඔයා පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න ඒකට අනුවම කල්ලා කියන එක එක ආයතන වල සිග්ම තමයි මම කරන්නේ යන්නේ වැඩිම ගණන් යන්නේ සිග්ම ආයතන දෙන පහසුකම් වැඩි තමයි මගේ ෆිසිකල් කාලෙදි කැන්ටින් එකක් තියෙනවද නැත්නම් වොෂ් රූම් තියෙනවද පොද කියලා කියනවා මම කියනවා ඉතින් කුෂන් කුඩු තියෙනවා නේද වාඩි වෙන්න පුළුවන් රිදෙන්න නැති වෙන්න ඒසි ගල්ලා තියෙනවා සමහර වෙලාවට නේද ආක්ටික් ඇන්ටාක්ටික් මතක් වෙනවා මගේ පන්ති වලින් ළමයි අස් වෙලා ගිහිල්ලා තියෙනවා සීතල වැඩි කියලා ඒ ගානට ඒසි දෙනවා හරි දැන් හරිනේ meeting ID not ready sorry for that then paper එක ගන්න then paper එක ගන්න paper class එකට ගාස්තු ගෙවන විදිය මම group වලට දාන්නම් group වලට දාන්නම් paper class එකට තමයි යන ආයතනයට ගෙවන්න පුළුවන් කාඩ් ගන්න ආයතනයට එහෙම එහෙම එකකට යන්නේ නැත්නම් මට කෙලින් ගෙවන්නත් පුළුවන් තමන්ට පහසු විදියට ආයතනයකට යනවා නම් එතනින් කාඩ් එක ගන්නත් පුළුවන් එහෙම නැත්නම් කෙලින්ම මට ඒ ගාස්තු ගෙවන්නත් පුළුවන් දැෂන් තමන්ට පහසු විදිය බැංකුවකට ගිහලා ඩිපොසිට් කරන එක ලේසි නම් මට පේමන්ට් කරන්න පුළුවන් නැත්නම් ආයතනයට යනකොට ටියුට් ගන්න යන වෙලාවක හරි වෙන වෙනම යනවා නම් ආයතන වලට ගෙවන්න පහසු වෙනවා ඒක ගෙවන්න පුළුවන් පේපර් ක්ලාස් එකේ ප්‍රශ්නයක් පේපර් යාලි කොයි පේපරේ තියෙන්නේ බස්නාහිර බලා ග්‍රේඩ් 10 ග්‍රේඩ් 10 ෆස්ට් ටර්ම් හරි සමහර ඒවා සාමාන්‍ය දැනුමින් උත්තර ලියාගෙන යා හැකියි. මේවට අනුකූල සිද්ධාන්ත මම කියලා දීදී යන්න. මේවට අනුකූල සිද්ධාන්ත මම කියලා දීදී යන්න. මොකද දැන් පාඩම් ග්‍රේඩ් 10 එකේ මම කොට පැය පහෙන් පැයක් තියෙන්නේ 10 ඒවා. පැය පහෙන් පැයක් තියෙන්නේ 10 ඒවා. ඒකෝට අපිට තැන් තැන් වලින් 10 ඒවා අහු වෙනවා. මම ඒවත් දැන් මතක් කරගෙන යනවා. කෙටි ප්‍රශ්න වලට අදාළව සරල ක්‍රම ක්‍රීටි ක්‍රම කොහොමද උත්තරයක් ගන්න? ආයමත් කියනවා මේ එකම ප්‍රශ්න සෙට් එක නැවත එනවා හොඳට ඉගෙන ගන්න අද ඉගෙන ගන්න එකක් ආයමත් අමතක කරන්න එපා හරිද
पेपर के तमंड ताम आप उन्हें दिखने की नोना मट्टा मैसेज किया दान पेपर किया ना तमंड पेपर के ताम आप उन्हें दिखने की नोना मट्टा मैसेज किया दान पेपर किया ना දැන් මම යනවා පළවෙනි කාර්යය මිනිස්සු හතර දෙනෙක් චැට් එකේ මැසේජ් දාලා වැඩක් නෑ මම WhatsApp එකට දාපු පේපර් කියලා චැට් එකේ මට පේන්නේ චැට් එකේ පේන්නේ නෑ චැට් එකේ පේන්නේ නෑ චැට් එකේ දාන්නේ WhatsApp එකේ මම කෝඩ් කරලා දානවා පළවෙනි ගාන හතර දෙනෙක්ට ඔයවන්න පළවෙනි ගානේ කියනවා පළවෙනි ගානේ කියනවා මිනිස්සු මම පේපර් එක දාලා ඉන්නවා पेपर का आपको यार दाला पेपर दिया था नहीं अंदर में इनमें सी ही इनमें ही इनमें सी ही इनमें कहीं भी से अरे को यार अपने लिंक के कावन है एक पेपर है ना සර් අලුත් group එකට paper එක දාලා තිබ්බේ නැහැ සර්. ඈ අලුත් group එකට දාලා තිබ්බේ නැහැ සර්. පරණේ වල දාලා තිබ්බේ. අලුත් මොන group එකට දාලා තිබ්බේ නැත්ති? Zoom එකට? සර් link එක තිබ්බ paper එක දාලා තිබ්බේ නැත්ති. कोई ओसी से कर दे माँ इधर सूम क्लास देदार जिसी का ग्रेड टेन किया लगे सर उन्हीं नंदा लड़े ये क्यों किया नहीं तीरी दाने दो पेपर लिया ने कोमा दाहा माँ एक ने साका चाक करन एक ने किया ला देनी දැන් ඔයාල ඔයාල කියන්නකෝ ඔයාල තියරි ඉගෙනගෙන තියරි ඉවර වෙන්නේ කවද්ද තුන්වෙනි ෆස්ට් ටර්ම් එකට අදාළ තියරි තුන්වෙනි මාසෙ ඉවර වෙනවා එදාට ලියන්න පුළුවන්ද බෑ භාගයක් අපිට පුරුදු වෙන්න පුළුවන්ද බෑනේ දැන් පුළුවන් ටිකයි මේකේ වාඩ හිතලා ලියන්න පුළුවන් ටිකයි කව කරගෙන යනවා ඔන්න තව චුට්ට චුට්ට එකතු වෙන්න තියෙන්නේ ආගම පළවෙනි එක මිනිස්සු හතර දෙනෙක් දින පාගින් නිම කරන වැඩක් උදේ මේවා මිනිස්සුයි දිනයි ගන්න. දැන් මේක ඔයාලා තියරි ඉගෙනගෙන නැහැ තාම. ලේසි ක්‍රමේ මොකක්ද දන්නවද? මිනි සමානයි මිනි. ඔය මිනිස්සු සම්බන්ධ ගණන් තියනවා නේද? මිනිස්සුයි වැඩ කරන්නේ වයි. මිනි සමානයි මිනි. මිනිස්සු සම්බන්ධ ගණන් වලදී මොකද්ද ලියන්න ඕන? මිනි සමානයි මිනි. ඒ කියන්නේ වැඩියෝ. ඒ කියන්නේ වැඩියෝ. මිනිස් දින කියන එක සමාන වෙනවා හැම වෙලේටම මිනිසුන් ගාන දින ගානෙන් ಗುಣ කරාම ශිෂ්‍යත් මේ වගේ ගණන් තිබ්බා මිනිස් දින මිනිස්සු ගාන දින ගානෙන් ಗುಣ කරනවා දැන් මේක මතක තියාගන්න බැරිද මිදි සමානයි මිදි මොකක් හරි එකක මිනිස් දින සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බොත් මිදි සමානයි මිදි හිතේ තිබ්බා ලියාගන්න මතක තියාගන්න මේකේ රටාවක් කියනවා පුතේ මේ මිනිස් දින ගාන හැමදාම ඉන්නේ මිදි එකපාරක් දාලා උත්තරේ ගන්න බැරුණොත් දෙපාරෙන් උත්තරේ එන්නේ මම කියන්න මේ හැම ගානකම එන්නේ හැම ගානකම එන්නේ මුලින් ඔයා මිනිස් දින ගාන දන්නේ නැහැ මුලින් ඔයාට ගානේ දත්ත විදියට දෙනවා මිනිස්සු ගානයි දින ගානයි ගානේ ඔයාලට දත්ත විදියට දෙනවා මිනිස්සු ගානයි දින ගානයි අපි බලමු එහෙමද කියලා මිනිස්සු අතර දෙනෙක් දින පහ මිනිස් දින 20යි දැන් මේක දන්නවනේ දැන් දන්න මේ දෙපාරක් මිදි දාන්න වෙනවා මේකෙන් උත්තර දැන් අහලා දෙන්නේ මිනිස් දින ප්‍රමාණය නෙමෙයි වැඩේ ප්‍රමාණය නෙමෙයි
ආලදීන එමෙන් දෙගුණයක් මේ වෙලේ මිනිස් දින 20යි නම් දෙගුණේ මිනිස් දින කීයද 40යි දෙවනි පාටක් මිදි දානවා මිදි සමානයි මේ ගුණ කිරීමදී දැන් සූත්‍රයට ආදේශයක් තියෙනවා මිනිස් දින 40යි ඇයි එමෙන් දෙගුණයක වැඩක් නිම කරන්න නිම කරන්න මිනිස්සු 10 දෙනෙක්ට ආ මිනිස්සු ගාන 10යි දින ගාන දන්නේ හැම ගානකම මුලින් මේක දන්නේ හැම ගානකම මිනිස් දින නම් හැම ගානකම මුලින් මේක දන්නේ ඊළඟට මේ දෙකෙන් එකක් දන්නේ මේක හොයා ගන්නවා ඊට පස්සේ ගාන ආදේශ කරයි යනවා දැන් මේ දෙගුණයක් කිව්වෙ ඉඳලා 40ක් දානවා මේකෙන් භාගයක් කිව්වනම් 10ක් දානවායි 20ෙන් භාගි 10යි එම වැඩේම කිව්වනම් 20 දානවා දැන් මොන අපි කරන්නේ දින ගාන උත් කරන්න දෙපැත්තම 10යි දින අද කොලේක ලියන්න වෙන්නේ ඔයාලට උත්තර පටන් ගන්න ලියා ගන්න පළවෙනි ගාන සෑයක පොඩ්ඩ අය පාරක් කියලා දෙන්න පුළුවන්ද? පුළුවන්. ලියා ගන්න මම ආයසරයක් කියනවා. හරි සර්. මුලින් අපිට পেපර් එකක් කතා කරන්න ගොඩක් කල් යනවා. හැබැයි ඊළඟ දවසේ මේ ගානම ආවම ඒ වෙලාව අපිට ඉතුරු වෙනවා. සර් මිනිස් දිනයක් කියන්නේ මොකද්ද මිනිස් දිනයක් කියන්නේ පුතේ එක මිනිස්සේ එක දවසකදී කරන වැඩ ප්‍රමාණය මිනිස් දිනයක් කියන්නේ එක මිනිස්සේ එක දවසකදී කරන වැඩ ප්‍රමාණය ඕක අර කාර්ය ප්‍රමාණය මනින්නේ ඒකකයක් දැන් අපි එතකොට කියයි සර් මම නිකම්ම නින්න අපේ අම්මයි මායි යනවා ගෙදර පේන්ට් කරන්න අම්මා පේන්ට් කරනවා අපි දෙන්නේ මං කියන්නේ මේ කම්මැලිකමට අයිස් සාමාන්‍ය මිනිස් දින බිල්ඩින් එකක් හදන්න කලින් වුණත් ඇස්තමේන්තුවේදී ගන්නවා මේක හදන්න මිනිස් දින මෙච්චරක් යනවා කාර්ය ප්‍රමාණය ශ්‍රම වටිනාකම ශ්‍රම දායකත්වයේ මයින් එකක් තමයි මිනිස් දිනයක් කියන්නේ එක මිනිස්සෙක් එක දවසකදී කරන වැඩක් එක මිනිස් දිනයක් මිනිස් දින ගානක් ආවහම උත්තේ මිදි සමානයි මිදි කියලා ලියන්න මේ මිදි කියන්නේ මිනිස් දින යාපැත්තේ මිනිස්සු ගුණ කිරීම දින හැම ගානෙම ඔයාලා දෙනවා මිනිස්සු කී දිනෙක් දවස් කීයක්ද හැම වෙලෙම ඔයාලට පළවෙනියටම මිනිස් දින ගාන හොයන්න පුළුවන්මයි සමහර ගානෙත් එතන ඉවරයි වැඩි ප්‍රමාණය මිනිස් දින කියනවා හැබැයි සමහර ලාඩ ගාන තව දුරටත් යනවා තවදුරටත් යනවා නම් ආයෙත් සරයක් ඔයා මිනි සමානයි මී ගුණ කිරීම දී දාන්න ඕනේ. ඒ කියන්නේ මිනිස් දින සමානයි මිනිසුන් ගුණ කිරීම දින කියන එක ඔයා තව සරයක් දාන්න. දැම්මම මොකක්ද වෙන්නේ? ඔයාට ආදේශ කරන්න පුළුවන් දැන් ඔයා දන්නවනේ එමෙන් දෙගුණයක වැඩක් නේ. එනේ වැඩේ ප්‍රමාණය දෙගුණ වෙලා මිනිස් දින කියන්නේ වැඩේ ප්‍රමාණය දෙගුණයි. මිනිස්සු 10යි. මිනිස් වෙනකොට 10 ආදේශ කරා අහන්නේ දින කීයක්ද ආන්නේ දින කීයක්ද කියලා ආ දැන් දින ගාන හොයන්න දින තනි කරන්නේ මේ පැත්ත 10 න් දුවා මේ පැත්තත් 10 න් දුවා
එතකොට අපිට එනවා දින ගාන හතරයි මේ මිනිස් දින සම්බන්ධයෙන් ගැටලු පැහැදිලිද ඒක යම් පමණකින් හොකට දාන්න යම් පමණකින් හොකට දාන්න ඔයාලට මේ විදිහට පටන් අරන් කූල් එකේ ගියා මොලේවල් ඇති දෙයක් නැහැ අන්තිම වෙලේ දඟලන් ගියා මේ ක්ලාස් එකේ ඉන්නවා මේ ක්ලාස් එකේ ඉන්නවා 11 අය ඇවිත් අහලා ඉන්නේ සර් අලුතෙන් 10කට එන්න එන්න අහලා ඉන්නවා ඇයි දැන් තේරෙනවා අපරාධී කියවුද්දි කරගත්තේ නැහැ ඉතින් මොකටද නේ දැන් ඒ විලයට ඒක කරගත්තා විවරයිනේ පුතේ එත අපරාධයක් හරි 11 වෙනකොට වැඩ ගොඩ ගෙයිනනේ ඊයස්සේ මේකත් කරන්න ගියාම ඒක අනවශ්‍ය හිසරදයක් වෙනවා 10 ටිකක් කව කරන්න ඕන දැන් තමයි සාදක සොයන්න මේ ගන්න මම හදන්නේ සාදේ කොහේ නික වාර 9 වසරේදි කරා යම් ප්‍රමාණයකට හැබැයි මේ ಜಾති ගානක සාදක යන වාර 10 දෙනු ඕන ඒ හින්දා දෙවනි ගාන හදන්නේ ඔන්න බලමු අපිට ගණන් 25 න් කීයක් අතරින්න වේද කියලා පුළුවන් උන් ඉන්නවා මම දන්නවා මතක උන් ඉන්නවා මේක පුළුවන් මේක පුළුවන් මතක උන් ඉන්නවා මතකින් හදන්න පුළුවන් මේක උත්තරේ දැම්මා ඉකමන් කියලා දෙන්න. ඉයරි කිව්වම එක් කියලා දෙන්න. ලේසි කරන් ටික අදිමු ඉස්සෙල්ලා. ත්‍රිකෝණය. මෙයා 2x මෙයා 60යි මෙයා x. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? 180යි. 180යි නේ කියන්නේ තේලි 2x දාන x දාන 60 180යි 3x දාන 60 100 3x සමානයි 180 න් අඩු කරනවා 60 3x සමානයි මේ සරල සමීකරණ විසඳීමක් ද කියන්නේ මේ ඔක්කොගෙම එකතු 180යි කිව්වා මුන් දෙන්නගෙන් 3x එනවා කිව්වා 60 හාට ගිනිච්චා ඍණ වෙලා ගියා දෙපැත්තම තුනෙන් බෙදුවා මුහුතේ x 40යි කියලා එනවා x 40යි කියලා එනවා ඒක පුළුවන් ඒක ඇති දැන් නදා ගන්න පුතේ කාර්ද පුතේ හතරවෙනියට උත්තරේ කියන්න පුළුවන් ඒ පේපර් එකේ පේපර් වල හම්බ වෙන විශේෂ අවස්ථාවක් ඒ කියන්නේ ඔය ගාන හදන්න පුතේ සූත්‍ර දාන්න ඕනේ ඔය ගාන හදන්න සූත්‍ර දාන්න ඕනේ. ඔයා දන්නවනේ. ඔයාට ගිය සතිය අපි කේන්ද්‍රික කාණ ගැන කතා කරා. උදේ අරේ 14යි. මේ කැල 14යි. පරිමිතිය කියයි කියලාද කියන්නේ වටේම දිග උදේ කියයිද? 39යි. එතකොට මේ කැල දන මේ කැල දන අපි මෙයාගේ C කියලා C දන 14 දන 14 ඕක ඔයාට සූත්‍ර ඕනද? කට්ටිය දැම්මේ නැද්ද 25R? හදවතට එකම වදින්න. ඒකයි කියන්නේ පුරුදු වෙන්න ඕන. C දන 28 39යි. C = 39 - 28යි.
ඒ කියන්නේ සෙන්ටිමීටර් 11ක් මේ කෑල්ල දිග. ගාන දැක්කම අපිට නිකන් උනාක් එනවා 25r දාලා හදන්න ඕන. සූත්‍රයේ 25r ගුණ කිරීම 300 රොඩ තීටා දෙන්න. දාලා හදපු ඉන්නවා. ඒකයි ඉගෙනගෙන යනකොට මොකද මේ පේපර් එක අපි දෙනු ලබන කාලේදී ගොඩ දාන්නත් ඕන. දෙනු ලබන කාලේදී ගොඩ දාන්නත් ඕන එකක් දාගන්න. මේ ගාන ස්කෑන් වෙලා තියෙනවා මදිනේ ක්‍රිය. හයිනි ගාන. කාට හරි අවුලක් තියෙනවා නම් මටව ගානක් අහු කරලා එනකොට කියන්න සේක දවසරයක් කියන්න ඕන නම් මැසේජ් එකක් හරි දාන්න. කිව්වොත් හොඳයි මැසේජ් මන් දකින්න ඇති වෙන්න තියෙන ඉඩ වැඩි. මන් දැන් ලොග්ගු. මේකද? සර් මේ ග්‍රේඩ් 10 ක්ලාස් එක. මේ ග්‍රේඩ් 10 පේපර් ක්ලාස් එක. අලුත් ග්‍රේඩ් 10 පේපර් ක්ලාස් එක. ගෲප් දෙකක් තියෙනවා අද තියෙනවා සෙනසුරාදා රෑ 9:11 තියෙනවා. නිදිමත එනවා නම් මේ වෙලාවට ඇවිල්ලා වැඩක් නැහැ. මේ වෙලාවට නිදිමතයි නැහැ. शुरू कराने एक सूडे एक दान अतराई एक सूडा तू ग्रेड 9 हरे समान कराने को हम दे बीची ये बाग मैं हाथरे ही मुड़ कर रहा मैं हाथरे हाथराई एक सूडा हाथरा दान हाथराई एक सूडा तू බීජිය භාග එකතු කරන්න හරිය සමාන වෙන්න ඕන. හදා ගන්න. හොඳ සිහියෙන් හදන්න. මේ වගේ ගානක් මට આવොත් මම ආයෙත් අතාරින්නේ නැහැ එහෙමයි. දැන් අද ග්‍රීෆ් නේද තියෙන්නේ. සර් දන්නේ මේ සර් ඉන්න තියෙන්නේ. සර් මැද්ද ඉන්න තියෙන්නේ. එනම් අඩු කරලා ඊළඟ ගාන धन्यवाद ඔයා දන්නවද මේ කෑලි මේ කෑලි මේ ගානේ ඉන්නේ පුතේ තියරි දෙකයි හැම පේපර් එකකම සාධක සෙවීම කියලා දෙන්න කියනවා සාධක සෙවීමේ පාඩමට ආවම මම නමේවත් එක්ක ඔක්කොම කියලා දෙනවා ගොඩක් වෙලා අරන් කියලා දෙනවා මෙතනින් මෙතන උගන්වන්න කියලා සාධක සෙවීමේ කරවලා කැතියන මොකද වර්ග දෙක අතරේ පිබඳ වර්ගයේ ප්‍රකාශන වල සාධක නේද පොදු සාධක ගැනීම දහයිදි මගේ තව මාසයක් දෙකක් ඇතුළත සෙප්තැම්බර් පාඩට කියලා දෙනවා නේ පොඩක් ඉන්නේ තාම අර පේපර් ක්ලාස් එකේ ලොකු පාඩම් මම ගන්න තාම කියලා දුන්නේ නැති චූටි චූටි කොටස් මම කියලා දෙනවා දැන් සාධක සෙවීම කලින් කරපු පාඩමක් ඒත් මම කියන්නේ නැත්තේ මොකද ගොඩක් උන්ට ඒක අමතකයි සා එක සැරේට ඇබ්සෝබ් කරගන්න බැරි පාඩම
पेपर क्लास अद अलते අමතක වෙලා තිබිලා මතක් කරගත්තේ වා කියලා ලියා ගන්න පොතක් දා ගන්න. පේපර් එක අතර ගමන් තියරි කොටස් මං කියලා දෙනවානේ පුතේ මේකෙන් කියලා. දැන් අර කලින් ගේ මිදි සමානයි මීගුණ කිරීමදී මිනිස් ඒ වගේ වා ලියන්න. හැමදාම එකම නම් ලියන්නේ උඹම ගැන හිතපන් ආපහු සැරේ. මේ තියරිය. පුතේ ත්‍රිකෝණ වල පාදවල දිග සමාන වෙනකොට මේ මොන ත්‍රිකෝණයක්ද සම විපාද විපාද ත්‍රිකෝණය පාද දෙක දිග සමානයි පුතේ මේ වගේ කියනවා සමාන පාදවලට කෙලින් ඉන්න කෝණ තියෙනනේ සම්මුඛ කෝණ මේ පාදයේ කෙලින් මේ කෝණේ මේ පාදයේ කෙලින් මේ කෝණේ උන් දෙන්නගේ පුතේ විශාලත්වය මොකද වෙන්නේ විශාලත්වය සමානයි समिपाद त्रिकोण वल समान पाद वलट सम्मुख कोण विशालत्वेन समान तेरना देख एक है मन एक नियम है नीति आ अरे आउला नहीं උදේ පාදයක් දික් කරාම එළියේ හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි මතකයිද ඉබ්බද බං යා පැත්තේ කරගෙන යනවා හොඳයි ඔන්න ඔය කියන සිද්ධාන්ත දෙක ඔයා වටම පැත්තකින් දාගන්න ඕක කෙටි ප්‍රශ්න විතර මෙන්න එකක් කෙටි ප්‍රශ්න ඉතර වෙනවා දැන් පුතේ මේ දෙන්නා මොකද වෙන්නේ සමානයි ඒ කියන්නේ මෙතන අගේම තමයි මෙතන අගයත් ඇයි මේ දැන් ත්‍රිකෝණේ පැත්තට තිබ්බාම ත්‍රිකෝණේ තියෙන මේ පැත්තට කියලා සමාන පාදවලටනේ මේ පාදයට ගලින් ඉන්නේ මූ මේ පාදයට ගලින් ඉන්නේ මූ බැරි එවෝගේ තව දුරටත් ඉදන්නේ ඉතින් සමාන වෙච්ච පාද දෙක තියෙනවනේ මැද නෙමෙයි කොන් දෙකේ පොයින්ට් එකේ කොන සමානයි ඔයා ගන්න ලේසි නේද කොට මේ ඉරි කොතනදී බත් මේ ඒ රේඛා දෙකේ කොන් දෙකේ පොයින්ට් එකේ විශාලත්ව සමානයි දැන් මෙතන 160යි නම් මෙතන කීයයිද 120යි ඒ සරල රේඛාවක් මත බද්ධ කෝණේ ඌ විශ්සයි නම් හා මූ කීයද මූ විශ්සයි නම් මෙතන කෝණේ කීයද ආපහු මේ පැත්තට බැලුවොත් ත්‍රිකෝණයක පාදයක් දික් කරාම එන එක BAD = 140 ඌ 40යි නම් මූ කීයද ඒ මේ වෙන සමදිපාද සීන් එකක් නේ උන් දෙන්නගේ කොනේ කොන සමානයි කොහොමත් සමාන වෙන්නේ බට් වෙලා තියෙන උන් දෙන්නේ කොනේ කොන සමානයි එහෙම හරි මතක තියාගන්න ඕක බට් වෙලා තියෙනකොට කොනේ කොන සමානයි බට් වෙච්ච පාද දෙක සමානයි කොනේ කොන සමානයි එහෙනම් මූ 40යි නම් මූත් 40යි අපි අහලා තියෙන්නේ මොකද්ද අපි ගන්නවා BAD B A D උදේ මූ
समदीपाद සර් BC කෝණ වලට අංශක 40 ආපු විදිය තේරුන්නේ නැහනේ. ඒකද තේරුන්නේ නැත්තේ? ආ BC. මේ ත්‍රිකෝණයක 9 වසරේ කිව්ව නේද ත්‍රිකෝණයක පාදයක් ක්ලික් කරාම එළිය ඇදින කෙනා අභ්‍යන්තර සම්මුඛුන් දෙන්නගේ එකතුවට සමානයි කිව්වනේ? සමානයි. එතකොට මේ ත්‍රිකෝණය බලන්න මේ මෙන්න මේ ත්‍රිකෝණය ඉදන්න ඒතිකෝණේ පාදයක් දික්ුණාම නේද මෙතන එන්නේ එතකොට මූ 20යි මූ 20යි එකකින් තමයි මෙයා දෙන්නේ පාදයක් දික් කරාම ඇදෙන බාහිර කෝණේ හරිද thank you sir තේරුණා sir ඊට පස්සේ අර කතාව මේ දැන් මේක සරල කතාව දෙන්න හැම වෙලේම मेगाड़ दिए नदी पेपर देखा नया माय मेसिदांत देखा नदी पेपर है कोई पापुल वाला मट्टा ग्रेड टेन पेपर है मामा रुपया लो देसी एक रील लोड दिया दे रहा मेसिदांत देखा नदी पेपर है कोई लोपेंट मामा बोलवा ना मुकाद सिदांत देखो पादया दिख रहा मैंने का මේ ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කරාම එතන බාහිර කිනා බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියන ප්‍රමේය නෑ ඒ සිද්ධාන්තයේ භාවිතා වෙන්නේ නැතුව අදුපේව ඒ ප්‍රශ්නේ දැනුමේ දැනුම බලන්න නැතුව හෝ මේ මේ පාද දෙකක් තියෙනවා මං කරේ බට් වෙලා තියෙන පාද දෙක සමානයි නම් ඒ දෙකොණේ කෝණ දෙක මේ දෙක නැති පේපරයක් හොයපන් අර නොමලගේකින් අබෝ වෙනවා වගේ දැන් හරි ආයි නෑ උතේ එච්චරකට එච්චරකට අවබෝධයෙන් ලියන්න පුළුවන් පේපරක මේ ගාන කොහේ හෝ තියෙනවා මේක තියෙනවා මම ගණන් 80ක කලෙක්ෂන් එකක් දෙනවා ඔහලවල වලට යන්න කලින් දෙන්නේ A80න් 20ක් එනවා අඩුම 20ක් එනවා 20ක් එන්න මම අප වෙනවා ඒ ගණන් 80න් 20ක් ආවේ නැත්නම් සෙමිනේ කේ සල්ලිත් මම දෙනවා අපෝ එච්චරට ෂුවර් මොකද ඒ ගාන ෂුවර් කරලා හිතාගෙන යන්න පුළුවන් පේපර් එකක් තමයි ලංකාවේ 100 දෙනෙක් කියනකොට කී දෙනෙක් ෆේල් වෙනවද ෆේල් වෙන ගාන දන්නවද සියදෙනෙක් කියනකොට 40කට කිට්ටු ප්‍රමාණයක් ෆේල් වෙනවා 35ක් ගන්න නැතුව බං 100ක් කියනකොට ළමයි 40ක් ගිනව ලකුණු 35ක් ගන්න බැරුව ඒ ගන්න කීයද දන්නවද 100ක් කියනකොට 100ක් කියනකොට 8 දිනයි ඒ ගන්න ඉතා ගන්න උත්පත්ති සියක් ලියනකොට ආසම වශයෙන් 8 දිනක් 8ක් 10ක් අතර ප්‍රමාණය තමයි ඒ ගන්න. එතකොට සර් අපි ඉස්කෝලේ අච්චරේ එහෙම ඉස්කෝලේ ඉන්නවා. කොළඹ තියෙන පුතේ එහෙම ඉස්කෝල 2016 අවුරුද්ද 17. ඔව් 16. රාජගිරි හේවාවිතාරණ ඉස්කෝලේ නමත් එකම කියන ඔයා ගන්න පුළුවන් මෙතන කොළඹ ඉන්නවනේ. රාජගිරි හේවාවිතාරණ ඉස්කෝලේ ළමයි 103ක් ලියනවා ඕ ලෙවල්. මේ කොළඹ රාජගිරි ඉස්කෝලේ රාජගිරි යන්නේ ඉඳලා පයින් යන දුර රාජගිරි යන්නේ ගන්න හොන් පාරවල් ඇහෙන තරම් දුර ඉස්කෝලේ 103ක් ඕලෙවල් ලියන පුතේ පාස් වෙන්නේ 4 දිනයි පාස් වෙන්නේ
उच्चर पाउद ඊළඟ අවුරුද්දේ මම පිටින් ගිහිලා අපි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ඉස්කෝලේ ප්‍රතිඵල ආදාන. ඒ අවුරුද්දේ 120ක් පිට. මගේ ටාගට් එක මට දෙන ටාගට් එක පුළුවන් නම් මේකෙන් 20 දෙනෙක් පාස් කරන්න. මොකද්ද කරන්නේ? කියන්නේ 20ක් පාස් කරන්න. පව් පුතේ. ඉතුරු 100 ෆේල් වුණාට කමන්නේ. චර පව්. බෑ කරන්න. उगाड़ने අපි බලන්නේ S ගන්න පාස් ගන්න A ද B ද මම ආයෙ ගිහිල්ලා මගේ විදියට උගන්වනවා A අවුරුද්දේ 8 දෙනෙක් A ගත්තා 50 ගානක් පාස් වුණා බැරි නෑ පුතේ මම ඊයන් ඒත් බැරි නෑ සමහරුන් අන්තිමේ උඩ ඇඬුවා සර් දැන් අපි අල්ල ගන්න බැරි තරම් පරක්කු වෙන්නේ මොකද මම යනකොට මාස 4ක් 5ක් ඉතුරු වෙලා තිබ්බේ සර් උදේ දවල් වැඩ කරා වෙද්දී ගිහලා 6 ඉඳලා 8 වෙනකම් කරනවා නැත්නම් 7 ඉඳලා 12 වගේ වෙනකම් ගන්නවා සතියේ දවස් දෙකක් විතර ගන්නවා ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරා උනන්දුව තිබ්බ ළමයි ඔක්කොම ගොඩ ගියා හරිද හිතන්නේ ඉච්චර ෆේල් වෙන විභාග ඒකක් ගන්න එක ලේසි හැබැයි ට්‍රැක් එකේ දුවන්න ඕන වට පිට අත ගානින්මුත් ඒක මිස් වෙනවා හොඳ අවබෝධයෙන් ගියොත් හොඳට මතක තියාගන්න මේකේ ලකුණු 95 පන්නන එකත් ගේමක් නෙමෙයි අවබෝධයෙන් යන එකට ලකුණු 95 කියන්නේ ඇති දෙයක් නෙමෙයි 100 තමයි යුක්තක් අමාරුයි ඒකයි 10 වසරේ කවුරු හරි ලකුණු 100න් 100 ගත්තොත් ටර්ම් ටෙස්ට් එක මම යාට දෙනවා රුපියල් 5000ක තෑග්ගක් තමන් ඉස්කෝලේ වාර විභාගයට ලකුණු 100න් 100 ගන්න අයට මම රුපියල් 5000ක තෑග්ගක් දෙනවා महानसी वेला වැඩ කරන අයට මම හැම වෙලේම තෑගි දෙනවා ඒ උන්ගේ මහන්සිය ආගයන් කාට හරි පුළුවන් නම් තමන්ගේ ඉස්කෝලේ ග්‍රේඩ් ෆස්ට් වෙන්න ඒ කියන්නේ තමන්ගේ ඉස්කෝලේ ඉන්න ලකුණු වැඩිම එක විෂය ටෝටල් එක වැඩිම එක මට ඉස්කෝලේ මොකද්ද කියන එක අදාළ නැහැ ග්‍රේඩ් ෆස්ට් වෙන්න මම ගානි ගණිතයේ පන්ති නිකන් දෙනවා එයා කොහේ හෝ යන විද්‍යාව පන්තියකට මම ගෙවනවා इंजीनियर
ලෝයෙ කෙනෙක් වුණත් උඹට වර්ෂන් එක මාරුනා කියලා නැත්තම් කාලේ මාරුනා කියලා ඒ ගේම් එකෙන් උඹ දිනපු දිනෙල කාටවත් නවත්තන්න බෑ. එතෙන්ට යන්න. වර්ෂන් කාටවත් අපිව පරද්දන්න බැරි විදියට දිනන්න. මම දිනලා ඉවරයි. මම අදේ ඉඳලා ඩිවිෂන් අතර කරලා ගියා. මට ලක්ෂයකට එහා පඩියකට ජොබ් තියනවා. ජොබ් තියනවා ඕන තරම්. ජොබ් නැතිව දිනනවා. ජොබ් නැති වුණ ඉන්නවා. මම කරේ මෙකනිකල් ඉංජිනේරි උපාධිය මගේ මම වැඩ කරේ බයෝමෙඩිකල් ඉංජිනේරි ලංකාවේ වැඩිම පඩි තියෙන ෆීල්ඩ් එකක් බයෝමෙඩිකල් ඉංජිනේරි කියන්නේ හරි හොස්පිටල් මැෂින් සම්බන්ධයෙන් රස්සා අඩුයි හැබැයි පුරුදු පළ පුරුද්ද තියෙන උන්ට අවුරුදු 5ක් එක්ස්පීරියන්ස් තියෙනවා ඒ ජොබ් එකේ ඕනතරකින් මාව ගන්න අපි ජීවිතේ දිනලා ඉවරයි අපිට ආසේව කරන්න පුළුවන් මම ඩිවිෂන් කරන්න ආසයි මට ලබනවා වෙන ඉඳලා ළමයි ඔක්කොම මගේ මන් තියෙන තු අයින් වෙලා ගියොත් මට අවදානමක් නැහැ ජීවිතේ දිනල ඉවරයි මම යනවා ජොබ් එකට නැත්තම් මම යනවා රට මම ආසින්ද මම මේක කරන නැත්නම් අපේ උඹඩක් උන් රට කියලා මම යන්නේ මම ආසනේ ඔව් ගන්න ජීවිතේ දිනලා ඉන්න ආස දේවල් කරන්න මට ගේම් ගන්න ආසින්ද නේ උනට මට ඊට වඩා ආසයි මගේ පන්ති වල ළමයි ගාන මෙච්චරක් වුණත් මං ආසයි මගේ පන්ති වලුන්ගේ ලකුණු මෙච්චරක් වුණත් ආසයි ඒකට මම ප්‍රෝග්‍රෑම් හදනවා පාඩමේ ප්‍රශ්නයක් වගේ YouTube ප්‍රෝග්‍රෑම් මම හිතේ හිතේ හදනේ මම ගේම් ගහන මට ඔය හිතන්න වෙලා නැහැ නේ ඒවා රෙකෝඩ් කරන්න ඒවට පේපර්ස් හදන්න අපි අපේ ටාගට් අපේ සතුරු ඉදින් අපි වැඩ කරනවා ඒක ලෝකයා දකිනවා උඹලා දිනන එක අම්මගේ තාත්තගේ ඉඳලා බයිනෝ කාලා ගන්නියක් කියන උඹ හිතනවා උඹ දිනුවා කියලා අම්මා තාත්තා සතුරු කරවන් අන්නේ දාන උඹ දිනනවා හරිද දැනුත් මාව දැනුත් බව මිනිමයිස් කරලා ගේම් ගන්නු නැහැ වෙන්න එපා හෙන්න හත්වෙනි ගාන අතාරිනවා හත්වෙනි ගාන අතාරිනවා අට ධාරිතාව අටවෙනි ගාන එකට ගණන් දෙකක් අතහැරියා ධාරිතාව මුතේ ධාරිතාව කියන්නේ මොකේද මුතේ ධාරිතාවයි පරිමාවයි අතර වෙනස මොකද්ද මුතේ පරිමාව කියන්නේ ඒකට ගන්න පුළුවන් උපරිම ගන්න ධාරිතාව කියන්නේ ඒකේ තිබෙන ගන්න පරිමාව ඝන සෙන්ටිමීටර 1කට සමානයි ධාරිතාව මිලිලීටර 1ක් මේක කතානේ පරිමාව කියන්නේ වස්තුවක් අවකාශයේ ඈත් කරගන්න ඉඩ ප්‍රමාණය ධාරිතාව කියන්නේ භාජනයකට පුරවන්න පුළුවන් උපරිම ද්‍රව ප්‍රමාණය පරිමාව කියන්නේ අවකාශයේ ඈත් කරගන්න ඉඩ ප්‍රමාණය එතකොට පරිමාවයි ධාරිතාවට අනුව ඒ කියන්නේ ධාරිතාවේ සූත්‍ර මොනවද කාට හරි මතකද ධාරිතාවේ සූත්‍රය ඝන සෙන්ටිමීටර එකක් සමානයි මිලිලීටර එකක් ඕ ධාරිතාවට සූත්‍ර නැහැ ධාරිතාවට සූත්‍ර නැහැ පරිමාවටයි සූත්‍ර තියෙන්නේ හැබැයි ධාරිතාවයි පරිමාවයි අතර සම්බන්ධයක් තියෙනවා අපි හැම වෙලේම ගානක ධාරිතාව හොයන්න කිව්වත් වැඩි අපි හොයන්නේ පරිමාව. ඊට පස්සේ අර ඒකට සම්බන්ධයෙන් ඊට ධාරිතාවක් කියලා බෙන්නනවා. දැන් ගන්න ධාරිතාව. ධාරිතාවට සූත්‍ර නැහැ. මල් ලියනවා පරිමාව. නවයේ දිගනකට තියෙන විදියට පරිමාව කියන්නේ දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම උස. ඒව නැත්තම් හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස. 2m 1m 1m දෙවරක් එක 2යි දෙවරක් එක 2යි 2යි ඝන මීටර් ධාරිතාව පැටිය වහන්නේ ඔයා දන්නවද 1 ඝන මීටරයක් කියන්නේ කොච්චරද කියලා ලීරන 10000ක් 10යි ලීටර් 10යි ඊට 10යි. එකෙක් දාලා තියෙන අපරාධි මංගාව නම් 4000යි කියලා. 100ව දෙකක් තිබ්බද? පට්ටයි. මේ සැරේ ගනි. යෙපු 4000 අතර බලන්න මේ සැරේ 5000ක් ගනි. ගත්තා ඉන්න. 11 10 11 100 ගන්නවා හරි අඩුයි. ඒකෙම 5000ක් වෙන්නේ. මට මේ පැලින් සල්ලි දීලා ඉඳන් මේ 10 11 100 ගන්නවා හරි අඩුයි. හැබැයි මගේ පන්ති හිටියා. ගිය අවුරුද්දේ කොට්ටාවේ පන්ති හිටියා.
सीएसी रॉयल के ही क्या सीएसी ये और दिया मैंने चला ये और दिन ये और दिन कोरोना नहीं विभाग टीम भी बनाए पंगे नहीं लगा लेगा उनके आरवा के नाम सीएसी रहा ना रमाक का लेवल तो ना बीमा का नंबर नहीं कोई विभाग दे ये वाला नहीं स्कूल नहीं एमसी क्यों टिक का लेवल नहीं रिका लेवल ये मार कर नहीं मुझे एक अगर नहीं रहा क्या नहीं रहता ये ना दार दाव में की कुछ रात किधर देना दागने पारिमावाई दार दाव या तर संबंध आती है ना ඔයාලා පුළුවන් නම් මේ වගේ වැඩක් කරන්න තමන්ගේ ඉස්කෝලේ තමන්ගේ යාළුවෝ ඉන්නවනේ උන් දාලා group හදන්න උන් දාලා group හදන්න මම මාසෙකට සැරයක් වගේ මොනවා හරි අමතක වෙච්ච කොටසකින් සෙමිනා එකක් කරලා දෙන්නම් පොඩි මගේ පන්තියවත් නැදත් කමන්නේ මගේ පන්තිය වෙනවත් කමන්නේ පොදු වෙමම සෙමිනා එකක් කරලා දෙන්නම් හැමෝම තමන්ට කියලා group එකක් හදාගන්න මම තමන්ට කියලා තමන්ගේ ග්‍රේඩ් එකේ ඉන්නු ගෲප් එකක් හදාගන්න. ඒකට මාවත් දාලා තියන්න. හැබැයි මම බලනවා මේ ගෲප් එකේ ඉන්නේ තමන්ගේ ග්‍රේඩ් එකේ විතරයිද කියලා. හැම මාසෙම අන්තිමේදම තමන්ගේ ගෲප් එකේ තමන්ගේ ගෲප් එකේ වැඩිම ගාණක් ඉන්න කෙනාට මම ගාණි 500ක ඩේටා ලැබෙනවා. මම බලනවා මේ උන් තමන්ගේ ගමේ වටේම ඉන්න නැන්දලා ටිකයි ආච්චිලා ටිකයි ඔක්කොම දාලා group හදන්න එපා ගෙදරුණුයි අල්ලපු ගෙදරුණුයි එහෙමනේ තමන්ගේ එතකොට මාසිකයි තමන්ගේ data වියදම මන් දෙනවා ඒක කර කර ඉන්න මම යාළුවන්ට වැදගත්කම කියලා group එකක් හදලා තියාගන්න හරිද මම seminar එකක් කරලා දෙන්නම් මාසිකට සැරයක් වගේ night එකක් ගාව ඔක්කොම අහන්න ප්‍රශ්න set එකක් අරන් කතා කරන එහෙම දෙයක් මම කරලා දෙන්න त्रिकोणांग साम्य सम्मंत्रण त्रिकोणांग साम्य सम्मंत्रण लवण मास मूल මේ මාසේ නැති මේ මාසේ මුලම මම කරා ජාවිතිය එකක් මේ මාසේ නැති දබන මාසෙ මුල දෙනවා ත්‍රිකෝණංග සාභික දෙසැම්බර් දුන්නා සම්භාවිතාවය හරි මෙන්න ඊළඟට දැන් මේකත් අරගම නිමේද බලන්න මම කිව්වේ මේ සිද්ධාන්තය නේද පේපර් හදන්නේ නෑ නේද මේක කියන උදේ මෙතන 90යි නම් මෙතන 90යි කොහොමද මේ ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ කෝණ ආ මේ දෙන්නගේ එකතුෙන් x කියන්නේ කියද 40 ධන 90 40 ධන 90 තව එකක් එකම ඉස්කෝලේ යාළුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා නම් තොපි දෙන්න මරාගෙන group එකක් වෙන්වෙන් හදන්න එපා ඔහොලා දෙන්නම admin එවිල එකක් හදපන් तो मन देनने में तैयार कर देना क्या? पढ़ो बुलाओ तारा करवाने लोग आते हैं। हाँ सर। सारी किधर? देंगे कहो जापे खेत में करने इधर। भाई यार वही देनने में किसको आ रहे नहीं? हाँ सर। सांदुनु ही खेत में कहीं नहीं इधर? केमित केमित। केमित केमित ना। बल्ला देनने जाएंगे तेरा से हाँ मागी कुटने समीकरण
සරල සමීකරණ ගන්න. මේ සමීකරණයක් විසඳනවා කියන්නේ නොදන්නා පදේ යගේ හොයනවා කියන එක. සරල සමීකරණය විසඳනවා කියන්නේ නොදන්නා පදේ හොයන්න. කොහොමද නොදන්නා පදේ හොයන්නේ? ඌව තනි කරලා ඉතුරුන් යහපත්කට යනකොට ඌ ඉමේම අහුවෙනවා. විසඳනවා කියන්නේ x හොයපන් කියලා කියන්නේ. දැන් x එක ඒ පැත්තේ දෙක ඉන්නවා ඍණේ එක ඉන්නවා. ඌව තනි කරනකොට යහ පැත්තට දාන්න ඕන. කොහොමද දාන්නේ? ඍණේ එක යහ පැත්තට යනවා ධන එකක් වෙලා. ඇයි ඈදී හිටියේ ඍණේ එක? ඍණෝ යහ පැත්තට යන්නේ ධන උන් කියලා ලකුණ මාරු කරලා යන්නේ. දෙක යහ පැත්තට යනවා බෙදීමක් කියන්නේ ගුණ කිරීමක් වෙලා. හැම වෙලෙම ඈතම ඉන්න එකකින් අල්ලලා අපි හැමෝටම දෙයි දැන් යාළුවෙක්ව මොකෙක්ට හරි අපිට කෙලින්න ඕන කියලා හිතනවා ගහන්න හරි මොකක් හරි පරිස්සම් කරන්න ඕන කියලා හිතනවා උගේ සෙට් එකක් තියෙදි බෑනේ අපි උගෙන් අනිත්තුන් අයින් කරනවා කොහොමද අයින් කරන්නේ උට අහිතවත් මේකකින් උට ෆිට් මේක ඉස්සෙල්ලම අයින් කරන්න කිව්වොත් කියලා වෙනවා ඉතුරු ඔක්කොම අයින් කරාම අරුන් දෙන්න විතරක් ඉන්නකොට ඌ අයින් කරන්න විදියක් හිතා ගන්න අපිට ලේසියි ඌ අයින් කර ගන්නත් අපිට ලේසියි ප්‍රායෝගික ජීවිතේ ඊළඟට භාග ගන්න මේක 9 වසරේ තිබ්බා මේක 9 ගාන 8න් 7ක් පිරී තියනවලු අච්චරකින් අල්ලා යන්න 8න් 7න් 8න් 7න් කීයද පාවිච්චි කරලා තියන්නේ 7න් 5
हरी एक एंड देख हदन मोने के एंड देखो दोला सो पार्ट करने के में एकाई देखाई पढ़ा हदन हो एक एंड पेपर के मूल में करने का था ओ सर ඉතින් බං හැදුවනේ ඒක සහ හදන විදිය පොඩ්ඩක් පෙන්නන්න පළවෙනි ගණන් දෙකද ඔව් සර් ඒ මෙතියා පරක් වෙලා ආවේ ඒ දෙක මිස් වුණා සර් ඒක පස්සේ බලන්න බං ඉවරලා කියලා දෙන්නම් උඹට ආ සර් අන්තිම මැදින් ගාය ඌ යකෝ උඹ මේක මොකක් කියලා දීද මේ ඌ පරක් වෙලා ඉන්න මට මුලින් ඉඳලා හදන්න එහෙම ආවොත් තමයි ඕන නම් අගින් අහගන්න බං ඉවරයි කියනකොට අහගන්න මට එතනින් පස්සේ පන්තියක් නැති දවස් නම් මට පුළුවන් කියලා නේ මේ සතිය නෑ ලබන සතිය නම් මේකෙන් පස්සේ එකක් තියෙනවා එක සතියක් තියෙනවා 11 එක පාඩමක් තියෙනවා කියලා දෙන්න මේකෙන් පස්සේ තව පන්තියක් ලබන සතිය තියෙනවා ඊට පස්සේ නෑ ඊට පස්සේ තමයි හෝම් විසිට් දිනු වල දාන්න ඕන මාසෙට 12000ක් අරගෙන ගිහිල්ලා උගන්වන්නේ सामान्यवाल හොඳට ඉගෙන ගන්න ඉගෙන ගත්තොත් උඹලව ආර්ථික වශයෙන් වටන්න බෑ කාටවත් උදේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු 180යිලු හරිනේ හරි පාද දෙකක් සමාන වන විට සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි හරිනේ මම මුලින්ම කියලා දුන්න සිද්ධාන්තය ඒක सिद्धांत एक तू मेरी तो याद आने में प्रश्न आते हैं दान मां के मैं करता हूँ मां सेमिनार का दान ही ठीक हो ना हमने सामने के ने पाठ्य वाटी ने बाण मां सेमिनार का दाला एक अधिकार ऐसा लगा रहा हूँ ऐसा दवा से दवा से कराने लियो तेरे को हमारा और पहले का पहले का पहले का तो दवा से का हमारा कितना ඔර එක දවසක් භාගය අනිත් දවසේ භාගය වෙනවා මේ පාඩම කීර වඩා රසයි එක සැරේ කරොත් හරි ධාතු එකේ සිට පාදයේ කාංගලිය වූ කාඩ්පත් පහක් අහම් ලෙස තෝරා ගන්න කාඩ්පතක් කාඩ්පත් පහයි ඔත්තේ සංඛ්‍යා කවරු පුතේ एक उत्ते तुनो उत्ते पहा उत्ते पाए तुना कोच्चर लेसिद कोच्चर लेसिद तावत ईला कट इन्ने पाई तकरस मतकाई दिया हो මෙතන 3යි මෙතන 4යි මේ ගානම හැදුව මතක නම් දවසට අපි
ये साथी माता ये तो परिणीति के बारे में पुनरीक्षण अभ्यास है अंतिम गान उन्हें पाइने करा सिंह ए रिजुकोनी त्रिकोण के ने वितराई ओन बर रिजुकोनी त्रिकोण का मैं दिगम्ब पाग वार के है इतुरु उन्हें ना के वार के वाले एक तुम्हारे समान है ना वहाँ क्या ना पाइने करा सिंह वा माला यदि ये कहते एक इन्हें का पाइने करा समान दे पाइने करा प्रमेय के हटा गए पाइने करा सोमगिरि योग में मिल अगर रुपया सीए रिलोड देकर बिना पाइने करा प्रमेय हरिये डे किएंगे ना प्रमेय किया ना दानों ना किया ला देख करा यार बात से प्रश्न पाइने करा संबंध है संबंध उत्तर 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 යන්ගේ එකතුවට එම ත්‍රිකෝණයේ කර්ණීය වර්ගයේ සමාන වේ නෑ පයිතගරස්වම කිව්වේ නෑ යකෝ මගේ නම යාබුන් ඉන්නවනේ මෙතන තොපිටම මෙනම දීලා තියෙනවා ඩියුට් එකේ ඍජුකෝණික ත්‍රිකෝණයේ කර්ණීය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලයේ ඉතිරි පාද දෙක මත අඳිනු ලබන සමචතුරස්‍රවර වර්ගය ඵලයන්ගේ ඓක්‍යට සමාන වේ एक ही वे पोते में बलागने ड्यूटी के में बलाने में ओउ दिन ऐंड ओउ दिन ऐंड ए बको जानना था ओह मगर बाढ़ में क्या ने बैग सरे ने माता के ना था उच्चर मिला गया बेकार काम किया ने ट्यूटे के नेमी पोते किया लगी वेकु मतलब ट्यूटे के लिए ने एकतु हो गया लोए बच्चे ने माँ मेनस करा आई के क्यों आप लम्हे ने लिया करना माँ और इन्द एकतु हो गया लगी वाव उते पाइने का रस क्यों है विजुकोणी त्रिकोणे का कारण ये बात आदमी लोग अपने समझते तो राशि बार को पाले इतुरु पाद देखिए आज ने बार ගණන් හදන්න මේක දැනගෙන හිටියාම ඇති හැබැයි ගාන එතකොට පස්සේ යටින් යවුවොත් ඊයේද ගණනේ කිරීම සඳහා ඔබ භාවිතා කළ ප්‍රමේය කියන්නේ කියලා තේරෙනවද ඒකට කියන්න ඕන අර 3 වර්ගයේ 9යි 4 වර්ගයේ 16යි 25යි 100 ක රීලෝඩ් එකක් දෙන්නේ 50ක දෙන්නම් පොතෙන් බලන්න කිව්වේ සාමාන්‍යයෙන් ඉන්නේ නේද පොතෙන් බලන් කිව්වා एक पोतें बनाके वो क्या पीली गाते हैं ना मैं तब दिन है पोतें बनाके वो हम देख दिला दिया ना मैंने पीली गाते हैं ना दिन उधर में एक स्वार्थ क्या क्या है विसिपा एक्स क्या है विसिपा ये वार्ग का मूल है एक्स क्या है विसिपा ये वार्ग का मूल है एक यानी कुछ कराई थे पाँच කාඩරේ අවුලන් කියන්නේ කාඩරේ අවුලන් කියන්නේ සේ වර්ගමූලයේ ගත්ත විදිය තේරුන්නේ වර්ගමූලයේ පුතේ 8 වසරේ පාඩමක් හරිද ඒ පාඩමම අපි කියලා දෙන්න ඕනේ මෙතනදී මෙහෙම ඉදාගෙන වර්ගමූලයක් කියන්නේ පුතේ එකම සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන් ගුණ වෙච්ච අවස්ථාවක තමයි වර්ගය හැදෙන්නේ 5 වරක් 5 25යි 6 වරක් 6 36යි 7 වරක් 7 49යි මේ එකේ වර්ගය 1යි දෙකේ වර්ගය 3ේ වර්ගය 4ේ වර්ගය ඒ සංඛ්‍යාව එම සංඛ්‍යාවෙම ගුණ වෙලා තමයි වර්ගය හැදෙන්නේ අපිට කවුරු හරි 49 වර්ගමූලයේ යවුවොත් අපි දන්නවා 49 හැදුනේ 7 වරක් 7ෙන් එහෙනම් 49 වර්ගමූලයේ 7යි එහෙම මතක් වෙන්නයි ඕනේ මෙතන ගණනය කිරීම කළ උත්තරේ දාන්නේ නැත්නම් මේක හදන්න විදි තියනවා
දෙකක් කියලා දෙනවා අපි. ඒව දැන් අහන්නේ. ඒවයි. Thank you sir. දැන් අහන්නේ. දැන් හිතලා කියන්නේ 7 තරක් 4 නම් 49 නම් 7. 81 නම් ආ 9 වරක් 9 න් 81 ආවේ 81 ගේ වර්ගමූලයේ 9. කවදා හරි ඉස්කෝලේ ගිහිල්ලා වාර විභාග තිබ්බාම ඔයාගේ ලකුණු වැඩි වුණාම ඔයා මට ඒක කියන්න. අඩු වුණොත් ඒත් මට කියන්න. වෙනසක් නැතත් ඒත් මට කියන්න. හැමෝම මගේ පන්ති දැන් කොරෝනා ඉවර වුණාට පස්සේ උඹලා පන්ති ඉද නැද්ද කියන මම දන්නේ නැහැ. හැබැයි මං කිය මං අන්තිමයා දක්වා පන්තිය කරනවා. එතකොට එහෙම කාලෙක වුණත් උඹලා ගියාට පස්සේ පළවෙනි වාර විභාගෙට මගේ කිසියම් හරි දායකත්වයක් තියෙන්නේ. එතකොට කියන්න. संख्या හැම වෙලෙම ඊළඟ ගාන ලියනකොට කලින් ගාන තේරුම් නැත්තම් කියන්න. උදේ අපි දන්නවා a සමානයි yr වර්ගය කියලා. සම්පූර්ණ වෘත්තයක වර්ගය වර්ගඵලය yr වර්ගය. පරිධිය කියන්නේ c සමානයි 2πr. මුන් දෙන්නටම ඉන්නේ 5r වි 2යි. දෙක තියෙන දැන වෙනස්. වර්ගඵලයක් නම් දෙක තියෙන වර්ගයේ වෙච්ච දැන. 1 2යි තියෙන්නේ. දෙකේම හැමදැනම නේ. දෙක තියෙන දැන වෙනස්. මුගි දෙක මෙතන තියෙනවා මුගි දෙක උඩින් තියෙනවා. නැත්තම් සමහර ටික දවසක 2πr වර්ග කියලා සූත් සාදනවා. එහෙම නේ. ඇයි කොත්තුවක් ගහලා තියෙන්නේ මේ දෙක රීමික්ස් කරලා දෙනවා. 2πr වර්ග. මොකක්ද ඒක? ऐसा ही लगता है। ए समान है फाइ आर बार के। उधर ये हम बार क्या आते हैं? ये नंग हमें क्या की? बार क्या? संपूर्ण एक आदमी में मित्र जी आर्डर उठते हैं अपना बार क्या? फाइ की आने विषय देखे आटा हटा ही। आर बार के जब उधर विश्वकम में नहीं लगे ने में ने कितने इन्हें 14 කියන්නේ විශ්කම්පේ array 7යි. array 7යි. 7 ගුණ කිරීම 7 ගුණ කිරීම දෙකෙන් 1යි. 7 7ත් එක්ක කැපෙනවා 2යි කැපෙනවා 11යි 77යි. හදන්නේ 17 අපි අතාරිනවා 17 ත්‍රිකෝණ අංග සාම්‍ය. බලන්න ත්‍රිකෝණ අංග සාම්‍යෙන් ගණන් 2යි මේ වෙනකොට. තමන්න මම ලියා ගන්න දෙන වෙලාව වැඩි නම් ඊළඟ ගන්න බලන්න ත්‍
तेरु नेतां किया ने बाय बिंटी बाय और अहित्य कथा करने बस सरे एक तेरु ने क्यों मंग किया लेते बोरुवटे तेरु ने किया ने पाप एक ही डबस उबड़े काम में आते हैं ये रासे तेरे ने किया हत्तर हम बाकी पांतीय के हमें किया क्या यालू ने कसे टेला है ජරා වැඩක් කරා. උට ගෙලමු. පන්තිියේ දක්ෂම ළමයා. ලකුණු වැඩිම ගත්ත ළමයා. මුන් ටික වැඩ කරන්නේ නෑ. ඌ වැඩ කරනවා සෙට් එක වැඩ කරන්නේ. මං ඊට පස්සේ නීතියක් දැම්මා. ඊළඟ දවසේ හෝම්වර්ක් කරලා ඇවිල්ලා පොත පෙන්නන්න නැත්නම් මං ඉදිරියට කෝල් කරනවා. ඊළඟ දවසේ බලද්දි පන්තිියේ ළමයි නෑ. 12ක් විතර නේ. 12ක් විතර ගොහම් පේනෝනේ පන්තිියේ. සාමාන්‍යයෙන් පන්ති ළමයි 40ක් 50ක් 40ක් වගේ ඉන්නේ පන්තියක් 12ක් නේ. ඇසේ මට පහලින් කියනවා සර් මේ සර් උගන්වන්නේ ඒවා තේරෙන්නේ නැති හින්දා ළමයි කණ්ඩායම්ම අයින් වුණා. උන්ට දැන් ඉච්චර කල් ලකුණුත් වැඩි වෙනවා. හරිද? ලකුණු අනු ගානක් ගත්ත එකක් තේරෙන්නේ නැහැ කියලා අයින් වෙලා යාළුත් එක්ක රැල්ලට යන්න ඕනේ හින්දා. දැන් ප්‍රශ්නේ මොකද එක සැරේට මුට තේරුන්නේ නැති උනේ හොම්බක්. මම පන්ති වල සාප කරන්නේ ඉතුරු 30ක් ඉදර ඉන්නවනේ මං එදා කිව්වා පුතේ කවුරු හරි එක් මාව දාලා තේරුම් නැති වුනහම ගියාම කිසිම ප්‍රශ්නයක් නැහැ. උඹලා ආඩාරි වුණා තේරෙන්නේ නැත්තම් මං ගුරුවරු හොයලා දෙනවා. හැබැයි මොකෙක් හරි මම කියන ඒවා තේරෙන කොට තේරෙන්නේ නැහැ කියලා බොරුවට ගියා නම් ඕකට නම් එදයි පස්සේ කියන කිසි දෙයක් තේරෙන්නත් එපා. ඕක ඔච්චර ලකුණු ගත්තත් ඕලෙවල් වලට ඒකක් එන්නත් එපා කියලා මං ස්පන්තිය ප්‍රසිද්ධියේ සාප කරා. එහෙම උන්ට ඔන්නේ මං කිව්වා මට කරන්න පුළුවන් ලොකු මහණීනේ තේරෙද්දි තේරෙන්නේ නැහැ කියන එක. මොකවා තේරෙන්නේ නැතුව කිව්වා නම් මාර වටිනවා. තේරෙන්නේ නැතුව දියේදී තේරෙනවා කියන්නත් හොඳ නැහැ. තේරනවා වගේ ඉන්නවා අපි ඉස්සර හිටියා කාලේ. තේරෙනවා. ෂුවර්? තේරෙලා නැහැ. එහෙම ඉන්නත් එපා. ඒක ඔයාට හානියක්. හැබැයි තේරෙද්දි බොරුවට තේරුන්නේ නැහැ කියන්නත් එපා. ඒක මට හරි. ඔයාට තාණි නොකර මටත් තාණි නොකර අපි ඉන්නවා නේද? ලකුණු අනු ගණන ගත් එක 10යි. උට ඒකක් ආවේ නේ. ඕලේ වලට උට ඒකක් තිබ්බනේ. එහෙම වැඩ කරන්න හොඳ නෑ. මම හැමදාම ළමයින්ට පුළුවන් තරම් උදව් කරගෙන ඉන්නේ. ඒ හෝම්වර්ක් අනිවාර්ය කරෙත් උන්ට ඒ ගන්න බැරි වෙයි කියලා. නටන්න ගත්ත වැඩි හින්දා. 11ට මාරු වෙනකොට අවුරුදු කීපයකට කලින් ඉස්කෝලේ හොඳට ඇවි කියන්නේ හරි එහෙම ළමයි ඉන්නවා. හැබැයි තේරෙන්නේ නැතුව දියේදී තේරුණා වගේ ඉන්න නම් එපාය කියන්න. මම උඹලව මරාගෙන යනවා දන්නේ නැහැ. මම කියලා දෙනවා තේරුන්නේ නැති උන. 17 අතෑරියා. මම දැන් ගණන් තුනක් අතෑරියා. තුනෙන් දෙකක්ම ත්‍රිකෝණ අංග සාමය සම්බන්ධයි. එක දෙක පහ හය හත අට පුතේ ඒ ඩෑෂ් කියනවා. පැටව ඒ ඩෑෂ් කියන්නේ මොකද්ද? ඒට අයිති නෑ. ඒ ඩෑෂ් කියන්නේ ඒට අයිති නෑ. කවුද මේ රවුමෙන් එළියේ ඉන්න එකෙක්වත් ඒට අයිති නෑ. පොඩේ ඩෑෂ්. ඊළඟ පැයට කිලෝමීටර 60ක වේගින් ගමන් කරන එකට දැන් මේක හිතලා ගන්න පුළුවන් නේ. පැයට කිලෝමීටර් 60යි. පැය දෙකට නම් 120යි, පැය තුනට 180යි. එහෙම හදන්න යන්නවා. වේගයයි දුරයි කාලයයි සම්බන්ධයෙන් තිබ්බොත් මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න. වේගය දුර කාලය සම්බන්ධයෙන් ඕනම ගානක මේක තමයි කෝකටත් අයිතිය. වේගය සමානයි දුර වේදීම කාලය. කෝකටත් අයිතිය සූත්‍රේ.
තියෙනේ වදක දාන්න නොදන්න එක හොයන්න වේගය 60යි දුර 180යි කාලය දන්නේ දැන් හොයන්න ඕන ටී ටී ව්‍යාඩ එනවා 60යි ටී සමානයි 180යි 60 එහාට යනවා ටී හොයන්න ඕන 180 බෙදීම 60 3යි කාලය බය 3යි කොහොමදත් ඇයි දාගන්න වේගය කියලා දුර කියලා දැක්ක ගමන් ඕක දාන්න බඩ අපි මීට වඩා ටිකක් වැඩි වේගකින් යනවා ඔයාලා යමක් දන්නකොට දැන් ආයේ වේගය සමානයි දුර බෙදීම කාලය ගණන්ක් આવොත් මට ආයේ සූත්‍ර දි දීන්න ඕනේ නෑනේ ඔයා ඒව දන්නවා ඊළඟ අනුක්‍රමණය y සමානයි mx + c මතකද මෙයා m කියන්නේ අනුක්‍රමණය මම තුනක් තේරි මතක් කරගන්නවා c කියන්නේ අන්තඛණ්ඩය පැටව මේ කියන්නේ සරල රේඛීය ශිතයක මේ m ගේ කියන්නේ මෙයා කොච්චර ඇලවිලාද කියන එක c ගේ කියන්නේ මෙයා කැපිලා තියෙන්නේ කොතනින්ද කියන එක අනුක්‍රමණය කියන්නේ මේ රේඛාව කොච්චර ඇල වුණාද කෙලින් වුණාද කියලා අනුක්‍රමණය කියන්න පුළුවන් අනුක්‍රමණයට ඍණාගයක් ආවොත් මේක අනිත් පැත්තම ගාලා ඉතින් ඒ කියන්නේ මෙහෙම ආපු රේඛාවක් නම් අනිවාර්යෙන් අනුක්‍රමණයේ තියෙන්න ඕන මොකද්ද ඍණ y = ඍණ mx හරි උතේ අපෙන් ආන්නේ අනුක්‍රමණය අනුක්‍රමණය හොයන්න පුළුවන් අවස්ථා කීපයක් දීලා තියෙනවා ආට මතක නම් පාඩ මතක නම් මෙන්න මෙහෙම y සමානයි mx + c y සමානයි mx + c කියලා අපි කතා කරනවා එතකොට මෙතන අනුක්‍රමණය එම් පැටිය දාගන්න සූත්‍රය වාට අමතකයි නම් m සමානයි सूत्रे y समान योग सूत्रे मत का m समान योगाई सूत्रे अनुक्रमण मं किया दे नंबर भी दे कौन दे y कौन दे x मं किया दे तें मे गाने तें मे गाने आप इधर दिए ना वा මේ ගාණය අපිට තියෙනවා මෙහෙම බිංදුවයි 6යි 1යි 4යි රේඛාවක් යනවලු බිංදුව 6 හා මෙන්න මේ කියන පොයින්ට් එකෙන් යනවලු බිංදුවයි 6යි 1යි 4යි x y x y කියලා දාන්න පුතේ.
आदेश कर बिंदु आई एक्स ऋण सूत्र ऋण ऋण विभाग මම ආයෙ කියලා දෙන්නම් ඔය ටික දා ගන්නකෝ මම කියලා දෙන්නම් ඔයා හොඳයි ඔයාට තේරුන්නේ නැත්නම් ඔයා කියනවා අපි මේ එහෙම තමයි ඉන්නවා प्रश्न හම්බ වෙන්න වැඩි ඉඩක් තියෙන ප්‍රශ්නයක් දැනගන්න උතේ මේකේ අනුක්‍රමණය හොයන්න කිව්වොත් අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ සූත්‍රය m සමානයි y එක ඍණ y දෙක බෙදීම x එක ඍණ x දෙක ඕක ලියාගෙන උඹ මතක තියාගන්න අමතක වෙනවා ප්‍රස්ථාරය උඩ ඉන්නේ y सूत्र उड़े इन्ने त्वाई अमत के बेटे नहीं सर इधर बड़े प्रस्तार उड़े इन्ने वो कहाँ दिखे लामत के बेटे नेट का पहाड़ नदी ने का पहाड़ नदी ने रेगा आते के इन्ने वाई ने उड़ी ऐ वाई नेट का पहाड़ रेगा आत पहाड़ मुन्ने गुम्बा आटे घारी कमरने दाल मत कर दिया है උටිගාලෙ පෙහෙමනේ උපොල්ලේ ළඟ නැවෙන් ගිහින්දා යකෝ නැවවලින් ගිහිලා ගැම්බින්ද බලුන් ඉන්නවද තාත්තිකේව කවදාවත් කියන්නේ කියන්නේ ගොම්පාට් වලින් තමයි මතක තියාගන්න මෙවක් ස්ටාර්ට් කරන්න මොකුදේ පැය පහක් හයක් යනවා මෙවක් ස්ටාර්ට් කරන්න පැය ගානක් යනවා නැවකින් ගිහිලා බලන්න බරු ගෑණියෙක් විදිහට කියන්නේ එහෙම බලන්න අපි චුටිදාලේ මතක තියාගත්තනේ මේ වගේ මොකක් හරි ගොම්පාට් එකක්ද නැද්ද කියන එක අදාළත් නැහැ විද්‍යාවට ඕනතරම් පුරවර්ම කියලා දෙන්නේ ලැජ්ජත් හිතෙනවා මට විද්‍යාව සමාරපති ගාවෙන්න මට ලැජ්ජි හිතෙනවා මන්නේ මතක හිටින්නේ නෙමෙයි ඔව් සූත්‍රය මතක තියාගත්තා වයි උඩ වයි මේක මතක තියනවා උඩ යට මාරු කරගෙනම ගොඩක් උම් කරන්නේ ඒක හරි ගොඩ මේ y කණ්ඩායම් අතර වෙනස x කණ්ඩායම් අතර වෙනස දැන් විභාගෙදි දුන්නාම මේ වගේ දෙකක් දෙනවා එහෙම නැත්නම් ඕක දෙන විදිය මොකක්ද දන්නවද මෙහෙම දීලා දෙනවා මෙතන කීයද මෙතන ඍණ 2යි මෙතන ධන 3යි ඒ වගේ අංගයන් දෙකක් දෙනවා එතකොට කණ්ඩායම් ලියන්න පුළුවන් ඒත් මෙහෙමනේ ලියා ගන්න වෙන්නේ කොහොම හරි ප්‍රස්ථාරයෙන් හරි අපිට ගන්න වෙන්නේ කණ්ඩායම්
මෙහෙම ලියුවම කණ්ඩාංගෙ මෙහෙම ලියුවම අපිට ගන්න පුළුවන් මේ ජෝඩු දෙක එකේ ජෝඩුයි දෙකේ ජෝඩුයි මේ xy කණ්ඩාංගනේ xy කණ්ඩාංග ආදේශ කිරීමක් තියෙනවා y එකට 6 y එකට 4 x එකට බිඳුව x එකට 1 පුතේ මෙතන තියෙන්නේ විනයක් තිබෙනද? ඕක පොඩක් මම රිනේ එකක් දැක්කලි කොහෙන් ගන්න. බලත් හරි හොඳයි. රිනේ එකක් තිබෙන්නේ නැද්ද කාරණා? නෑනි. එකනේ ගියන්නේ. ඇයි රිනේ එකක් දැම්මේ? රිනේ එක. බිඳුවෙන් එක කඩු කරා මුතේ ගියද? उत्तरे සර් තව සැරයක් පුළුවන් නම් කියලා දෙන්නකෝ. කොතනද යාට අවුල තියෙන්නේ කියන්න පුතේ? සර් මේ xy දෙක අර ආදේශ කරලා හදන්න තියෙන්නේ. සූත්‍රය හරිනේ. ඕ. හරි. මෙහෙම ලියා ගන්නත් පුළුවන් නේ කණ්ඩාංග දෙක දුන්නාම xy xy කියලා ලියාගෙන එක එක දෙක එක දානවා නිකන් දෙක දෙක දානවා. ඒකත් හරිනේ. ඔව් සර්. ඊට පස්සේනේ දැන් y එක වෙනුවට මෙතන y එක කියලා ඉන්නේ කියද? 6. 6. සූත්‍රේ y එක ඉන්න තැනට 6 දානවා. 6 දානවා. y දෙක වෙනුවට මෙතන ඉන්නේ කියද? 4. y දෙක වෙනුවට 4 දානවා. x එක වෙනුවට ඉන්නේ කවුද? බිඳුව. බිඳුව දානවා. x දෙක වෙනුවට ඉන්නේ කවුද? एक एक दान इरा सेट करो हाई मात्रा दिखाई बिंदु एक का तीन एक है हरी सर देन तेरु ना थैंक यू सर हरी प्यार रीनेम में लाइव इलाने रीनेम करके ना नहीं इधर අපි යනවා ඊළඟට. තමන් රීනේම් වෙලා ඉන්න තමන්ගේ නම රීනේම් කරන්න හැටි ඉගෙන ගන්න. තමන් ඉන්න ආයතනේ දා ගන්න. විසි එක. පටලේසි ඈ. මේ ගන්න පටලේසි. හයයි a වර්ග b මුලින්ම හතරයි හයයි a b වර්ග මාර්ලේසිය මාර්ලේසිය පුතේ හතරේ සාධක මොනවද හතර ප්‍රථමක සාධක වලින් කිව්වොත් කවුද හතරේ ප්‍රථමක සාධක දෙවරක්නේ කනේ හතර ගත්තොත් ඉලක්කම වෙනම හිතන්නේ හතර ගත්තොත් දෙකෙන් බෙදුවාම දෙකයි දෙකෙන් බෙදුවාම හතර කියන්නේ දෙකේ දෙවෙනි බලයනේ හැමෝම වෙන් කළා ගුණිතයක් විදියට ලියනවා සාධකවල 6 ගන්න 6 කොහමද වෙන්නේ हाय देखेंगे भी देना नहीं इधर उड़ हाय क्या अंडर रहेंगे देखे स
संख्या ओ प्रथम का साधक वाला गुणित या किधी लगे है ना एक बार गिरी जो हाथर प्रथम का साधक वाली प्रथम का संख्या वाली बेदन है प्रथम का संख्या वाली बेदन है एक तेर ना आता ओहमली आने पुलवान का आना दूर सर बाउ सर क्या ना सर हायाई ए बी वाले वर्ग के साधक वाले देख देखे एक तुने एक ए वाले एक बी वाले वर्ग ने देने ओ ओमने द ओ सर मेरे क्लियर जा मैं मरी आने पुरवा देंगे और ना बेरी आई इन वाले මේ හතරගත්තේ ප්‍රථමක සාධක වලින් 2 2යි හැමෝම ප්‍රථමක සාධක වලින් ගන්නෙ දැන් හැමෝගෙම ලොකුම බලවල කුණි තිරියන්න 2 ඉන්න ලොකුම එකා කවුද 2 3 ඉන්න ලොකුම එකා කවුද 1 A ගේ ඉන්න ලොකුම එකා කවුද 2 B ගේ ඉන්න ලොකුම එකා කවුද දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි 4 වරක් 3 12යි A ගේ දෙවෙනි බලය B ගේ හැමෝගෙම ලොකුම බලය විතරක් තෝරගන්න හැමෝගෙම ලොකුම බලය විතරක් තෝරන්න සර් පොඩ්ඩක් ආයෙත් කියලා දෙනවද කියලා දෙනවා දැන් මේ වගේ ආවම ඉලක්කම් ඉලක්කම් තේ ප්‍රථමක සාධක වල ගුණිතයන් විදියට ලියනවා ඒ ටික හරිද මේ ලියන එක හරිද හරි සර් හරි දැන් මේ දෙකේ කවුද මේ සෙට් එකෙන් දෙකේ ඉන්නේ ලොකු බලේ කවුද මෙතන දෙකේ එක ඉන්නවා මෙතන දෙකේ දෙක ඉන්නවා දෙකේ උන් ඉතර නේද දෙකේ ලොකු මේකා ලිව්වා තුනේ කවුද ඒකේ කවුද මෙතන එකයි දෙකව බීකේ කවුද දැන් දෙකේ දෙවනි බලේ කියන්නේ මොකද දෙවරක් දෙකනි 4යි තුනේ බලේ බලේ කියන්නේ 3යි 4 12 12යි මේ 6යි 4යි කුකුනේ හතරේ ගුණාකාරයි හයේ ගුණාකාරයි ගත්තාම කවුද සෙට් වෙන්නේ කෙනෙක්ට එහෙම ලියන්නක් තිබ්බා ඕන නම් හයේ ගුණාකාර ගත්තාම 6 12 18 හතරේ ගුණාකාර ගත්තාම 4 8 12 දෙන්නගෙම සෙට් වෙන්නේ 12 12 ඒකේ ඉන්න ලොකු බලේ දෙක B ගේ ඉන්න ලොකු බලේ දෙක සර දැන් තේරුණා ඊළඟට අපි ප්‍රශ්න දෙකයි අතරේ දාමු. දැන් එකෙක් ඇහුවනේ ඇයි මේ පේපර් එක සාකච්ඡා කරන්නේ කියලා. දැන් අපේ මතකයත් එක්ක බලන්න 25න් අපිට කීයක් හරියයිද තනියම කරාන. ඕක දැන් නෙමෙයි තව මාස 3කින් කරාන. හොම්බෙන්න යන්න වෙන්නේ. ඊළඟට 22 70යි 100ක කතාවක් නේ මුදී පොණවල විශාලත්වය දීලා පාදවල දිග අහනවා වට්ටාකාවලයි පතෝලවලයි මිල කියලා මුදලාලික වයස ඇවුවා වගේ නේ එහෙමද තේරුනේ වට්ටක කිලෝ එක රුපියල් 60යි නම්
පතෝලග්‍රෑම් 500 රුපියල් 20යි නම් මුදලාලිගේ වයස කීයද? එහෙම සීන් එකක් ඉන්න බලන්න. පුතේ මෙතන 140යි මේ පැටියු. මෙතන 140 නම් ඔයා දැනගන්න ඕන මොකද්ද? පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කොට උන ආයසරයක් ආවා. මූ 70යි නම් මූ ඇයි මේ දෙන්නගේ එකතු වෙන 140 ආවේ? නේද? ඔව්. එහෙනම් සමාන පාදවලට සමුක කෝණ අරගේ අනිත් පැත්ත නේද? පාද සමාන වුණා නම් කෝණ සමාන වෙනවා. දැන් කෝණ සමාන වෙලා. එහෙනම් කූප් වෙලා තියෙන පාද දෙක, ඒ කියන්නේ මේ කෝණ දෙකනේ මුන් දෙන්න මොකද වෙන්න ඕන? සමාන බිඳුව. BC YC මෙතන ආවේ තරගනේ මේද මම අර ඔට්ටුවක් අල්ලමුකේ මේ পেපර් එකේ දැන් තුන ගහුණා. මොකද පාදයක් දික් කරනකොට එකයි පාද දෙකක් සමාන ත්‍රිකෝණ ගෙනයි සමදිපාද ත්‍රිකෝණයයි. හරිද ඒක? සර් පොඩක් ඉන්න තාම දිනනවා. තාම ගිහලා හරියන්නේ නැහැ. පස්සේ හදන්න. හරි සර්. තනියම හදන්න හරිද? මහන්සි වෙන්න වැඩ කරන්න. අපි දෙගොල්ලොම මහන්සි වෙනවනේ ඒකට. ඒකට අනිත් පැත්තට නේද? දෙයක් ගන්න. කොහොම හරි ගන්න. හරි දෙක හතර හය අට එකක් මගේ අරමගේ ඊළඟ නතරනේ දැන් දැන් ඊළඟ නතර රමය 11 15 17 20 21 25 මැදස්තය මැද ඉන්න එක එකොළහයි එකක් එකතු කරලා දෙකට බෙදන්න හය එළියා මැදස්තය කියන්නේ මැද ඉන්න එක පුතේ මැද ස්ථානයේ මැද එකා කියන්නේ. ආවා දෙවෙනි ඉන්න. හැම වෙලේම කරන්නේ ඉන්නේ කාට නේද? ඉන්න කාට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවාම එකක්. එකක්. හැ 23 වෙනි ගාන හදන්න නැද්ද? හදනවා ඒක මට 20 උනා. ඊළඟට හදන්න. x ඍණ 3 අසමානතා සරල සමීකරණ පුළුවන් නේ mmයි smයි mmයි smයි ඍණ 3 එහා පැත්තට යනවා ධන 3ක් වෙලා සමාන ලකුණක් කියලා හිතාගෙන වැඩේ ඉවර කරන්න ඊට පස්සේ හිතන්න දැන් කට ඇරිලා ඉන්නේ x ගේ පැත්තට x ලොකුයිලු x ලොකුයිලු සමාන වෙන්නත් පුළුවන්ලු x ලොකුයිලු සමාන වෙන්නත් පුළුවන්ලු කාටද පහට ඔක තමයි මේ කතාවේ තේරුම කට ඇරිලා ඉන්නේ x ගේ පැත්තට x ලොකුයි නැත්තම් සමාන වෙන්න පුළුවන් දෙය සමානයි නැත්තම් ලොකුයි ඉතින් x ගන්න තෘප්ත කරන කියන්නේ උන්ට ගැළපෙන චූටි මේක පහනේ පුතේ එක්ක පහට සමානයි නැත්තම් ලොකුයි කියලානේ x කියන්නේ x ගැන ආදි කියන්නේ පහට සමානයි නැත්තම් උට වඩා ලොකුයිලු
अंतिम लास्ट फाइनल एक पेपर के माध्य आप याद करें गणन किया दें देखा है बीसी पहें बीसी तो ना कावे किए वासरेंद इसी देखा के का मन देंगे वो यहाँ वाले बाग या करा रहा मैं देखा ने बीसी पहें बीसी देखा हमारा कावे को हिंद नमी नमी वासे तो दां पेपर के तत्व सेकंड डे करके हम पोड़ाक मीट वड़ा वैडी भी ना हुआ बेबुते मेवा हितन मेवा पीलिया ने को हम ओहो मतमाय पोड़े पोड़े वैडी भी यानी वाला पीलिया ना देंगे कोलाये पेपर क्लास से गई थी मामा की ये सती करे दिदास धाना में बासना आये रवाला ते कोला उन दाहिन आवे इतराई पाला भी नीसी भाई कब ने आइये लाकले इन्नो नगाने दे दहाई चुट्टे लक्ष्य देखकर कर समझूंगी ना लंबा समाज चेंज के निर्माण के लिए कथा करा नहीं मैं लक्ष्य कर लक्ष्य देखकर कर रेखा वगैरह ना समांतर रेखा किया ना एक ही रेखा कभी चले का देखकर ना कौन समाज चेंज के किया ना हम भी नहीं मैं भी कथा करा नहीं लक्ष्य कर समझूंगी ना ना लक्ष्य देखकर कर रेखा वगैरह और � विभाग के लिए हम गाने तुले दीला तीन ओया हाथरे मुकाद गिया ला बालान निच्छा है रेखा अधिकार द लक्ष्य अधिकार लक्ष्य देखा कर मैं क्या बात दीला तीन बालान ओए हाओ बी रेखा अधिकार कड़ा सावधुरी इंडियन ने बुद्धि मुकाद रही एक ही ने के चेंज ने भी चले रेखा अधिकार कौन समझ चेदे ये महिले से ही था नहीं हम बड़े सिरी में एक कराने को देह मनी में ही था नहीं लक्ष्य कटना गुरते आ लक्ष्य देख कटना लाऊं समझ चेदे क्या रेखा वगैरह समांतर रेखा अधिकार नाम कौन समझ चेदे की मैं कभी हो गया भी कौन समझ चेदे कौन मेतनी क्या हुआ कहाँ कट दूध मेतनी दिब्बा आय मेहम क्या हुआ कहाँ कट दूध मेतनी दिया मेहम चापे आ क्या हुआ मितनाई दिया ना है मेम क्या हुआ क्या हुआ अन्य इतने तमाई एक सी न्याय ए जेकटा में सामान्दुरी मुगे मातर और नेक्स अरुंधेन ना आदम सामान्दुरी ना रू मातर राष्ट्रपत्र संपादकीय संबंधी तमंड मोगा खरी अधासक तेरो ना किया न दुलवा याने बेगी वैनी तो बेगी आटू इधर मीट वड़ा बेग बात पी तो दिन ऐतद स्लो वेंड लोड इधर मेम होता इधर मेक वैदेगा ते इधर ऐतद मेक वैदर ने सर अवलक ने मेक नत्थर कला भी तब काले अंगील ला पटांगा मुद मैं उबे प्रतिचार देख पी दिए वारे
පතෝලොජි සර් තිබ්බත් එකයි අපිට නැතත් එකයි. එහෙම හරි ගිය බම්බා. ආ මෙහෙම හොඳයි. හරි. ඔන්න යටි බලපන්නේ වැද්දෙක් වගේ නේ කවන්නේ හැබැයි.